ආයුබෝවන්. අද 2024 ඔක්තෝබර් 6 වෙනිදා ඉරිදා IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයොයි රනිල්ගේ මාලිමා නියෝජිතයොයි සාකච්ඡා කෙරුව කෙරිල්ලක් ඕයි දෙගොල්ලන්ටම පණ නැ නොදකින් අන්තිමට පෙරේදා ඔක්තෝබර් 4 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරනවා විවිධ පද බැඳලා අන්තිමට මෙහෙම කියනවා We held productive discussions with President Dishanayake අපි ජනාධිපති දිසානායකත් එක්ක ඵලදායි සාකච්ඡා කෙරුවා We are encouraged by the authorities. බලධාරීන් අපිව ධෛර්යමත් කරුවා. කවුද මේ කියන්නේ? IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි කිව්වා නේද? ටවුමේ රනිල් නවත්තන තැනින් ගමේ රනිල් වැඩ පටන් ගත්තා. එච්චරයි. මොකද වෙනස? මැසිවිලි නැහැ. ආඩපාලි නැහැ. විරෝධතා නැහැ. ජංගි අරගල කොහොමත් නැ නදකින් නදකින් නදුම්කින් රවට්ටන රවට්ටිල්ලක තරම ගමේ තොපි 103 නූගත් බොක්ක හොඳ මොලේ මේ පැත්තේ තියෙන ජෙප්පෝ තොපි දැනගනියව මාලිමාව කියන්නේ රනිල්ගේ මාලිමාව කියන්නේ රනිල්ගේ බටලන්දම තමයි තොපි ඉවරම කරනවා හැඳි ගෑවිල යන්නම වැඩේ දෙනවා රටත් කාලා තොපිත් සිය දිවි නසා ගන්න මේ හදන්නේ. අතට මතක තියාගන්න ඉන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. IMF ආර්ථික ඝාතක වොෂින්ටන් මෙහෙයුමට ජෙපි මාලිමා නඩය දැන නොදැන ඔහොම කරගහද්දි අන්තරයෝ කවරින් ෆයිල් ලබා දෙද්දි මෙන්න බොලේ ඉන්දියා විදේශ කටයුතු ඇමති ආචාර්ය ජේ ශංකර් කඩාපාත් වුණා. වොෂින්ටන් කොල්වා ඉන්ඩු පැසිෆික් ඒජන්ට් චීන තරව්කරුවා. මිලින්ද මරකොඩ පාත් ෆයින්ඩ රෝඩ් මැප් එක දිගේ ඉස්සරහට ගිහිල්ලා වෙල්කම්ස් කියලා පිළිගත්තා නරේන්ද්‍ර මෝදි තරව්කරුවා එස් ජේශංකර් කවුරු හැටියටද මිලින්ද මරකොඩ කවුරු හැටියටද එස් ජේශංකර් පිළිගත්තේ චීන ඇමරිකානු ඉන්දියානු වොෂින්ටන් ඒජන්තවරේ හැටියට අපි එක දිගටම රෙදි ගලවලා පෙන්නනවා එස් ජේශංකර් අනුරු කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා සමග හරිණි අමරසූරිය වික්‍රමසිංහ අගමැති සහෝදරිය සමග විජිත හේරත් ඇමති සහෝදරයා සමග දිව විකාගෙන hina vela follow instructions අපේ උපදෙස් නියෝග පිළිපදිනු කියලා කියනකොටම අපේ ජෙපි මාලිමා තුන් කට්ටුව අනේ අපොයි yes okay sir thank you sir කියලා shape වුණා. ඔන්න සාකච්ඡාව. yes sir okay sir thank you sir හරිනේ. ජේශංකර් යතරේ ජංගියරගලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිහිල්ලා පොඩි ෆන් එකක් එහෙම අරගෙන ගමේ රනිල්ටත් පුළුවන් කියලා තවමේ රනිල්ට සපත කරලා සජිත් ප්‍රේමදාසගේ අත කොණිත්තලා නාමල් රාජපක්ෂගේ කකුල පෑගුවා. එතකොටම මිලින්ද මොරගොඩ පොතක් උස්සගෙන මැද්දට පැන්නා. මිලින්ද මොරගොඩ පොතක් ලියලාද නැහැ. මිලින්ද මොරගොඩ පොතක් ලිව්වේ නැහැ. එස් ජේශංකර් 2020දී ලියපු පොතක් සිංහල භාෂාවට පරිවර්තනය කරලා. කවුද? ධම්මවල. මොකද්ද පොත? ඉන්දියාවේ ගමන අපි නොදන්න ගමන ඉන්දියානු මාවත නොදකි strategies for an uncertain world 2020 2020 ලියපු පොත සිංහල පරිවර්තනය ඉන්දිය මාවත අවිනිශ්චිත ලෝකයක උපාය මාර්ග අපට පාන්දෝයි ඉන්දියාවේ ජේශංකර්
ඉන්දියාවේ උපාය මාර්ග ගැන ඉංග්‍රීසියෙන් ලියන පොතක් ඇමරිකාවේ මිලින්ද මොරගොඩ මොකෙක් හරි දම්මවල කියක් හරි දීලා සිංහල භාෂාවට පරිවර්තනය කරලා එහි මුල්ම පිටපත මංගල පිටපත එස් ජේශංකර්ගේ අතට දෙන්නේ මොකෝ මේ වෙලාවේ හිතන්න යමක් මිලින්ද මොරගොඩ එස් ජේශංකර්ට නිල වශයෙන් ප්‍රකාශ කරනවා ඔබතුමාගේ ඉන්දීය ගමන තමයි ශ්‍රී ලංකාවේ ගමනත් කියලා. රටපාලනය කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාද නැහැ. හරිණි වික්‍රමසිංහ සහෝදරියද විජිතේරත් සහෝදරයාද හම්බු නැතු රටපාලනය කරන්නේ. අරනේ මිලින්ද මොරගොඩගේ වොෂින්ටන් කළු කල්ලියක් ඇමරිකානු රාජ දෙපාර්තමේන්තු වෙනුවෙන් අපේ රට රීචාර්ජ් කරලා වැඩේ දෙන්න හදන්නේ. ජංගි අරගලෙන් රට චොර කරලා රීසෙට් කරන්න හදන්නේ. ආර්ථික ඝාතක මෙහෙයුමේ පුරෝකථනය කරන්නේ නොදකින් දනනාත් ෆොනෑන්ඩු කියන රීසෙට් කාර්යයක් ඇඩ්වකාටා එකම කල්ලියක් වෙරිටේ වෙනම ඉදිරි තත්ත්වයන් ගැන පුරෝකථනය කරලා අපට පාඩම් කියා දෙනවා. කාලකන්නේ රට වට කරගෙන උන් වැඩ, අපේ උන් රූකඩ, නූල් අදින විදිහට නටනවා. එච්චරයි, බොහොම සරල පිටපතක්. තවත් පැහැදිලිව කිව්වොත් ශ්‍රී ලංකාවේ රනිල්ගේ මාලිමා පාලනයට ඉන්දියාවේ රෝඩ් මැප් එක බහර දුන්නා. මිලින්ද මොරගොඩ සිංහල භාෂාවට පරිවර්තනය කරලා yes sir, okay sir, thank you sir කියලා එස් ජේශංකර්ට දුන්නා. බොලාල වෙනුවෙන්, තොපි වෙනුවෙන්, තොපිනේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයව බලයට අරගෙන 150 නම් දුන්නේ නැහැ අපි. හැබැයි තොපි මොකක් හරි කරලා අහවල් ඡන්දත් ගැනලා ගෙනාවනේ. දැන් මෑන් වෙනුවෙන් ඉන්දියාව ඉදිරියේ හිටගන්නේ මිලින්ද මොරගොඩ. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා, හරිණි අමරසූරි අගමැති සහෝදරිය, හරිණි වික්‍රමසිංහ ජනාධිපති නැහි අගමැති සහෝදරිය, විජිත හේරත් ඇමති සහෝදරයා, නොදෙකි එස් ජේශංකර් සහ මිලින්ද මොරගොඩ භූ දේශපාලනයේ ඉන්දු ශාන්තිකර ස්වාමිවරු ඉදිරියේ දෙකට නැවිලා අවසානයේදී yes sir, okay sir, thank you sir කියලා කියපි. එච්චරයි. එතකොටම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුවා. කවදද? පෙරේදම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්මාන්තරව ඔක්තෝබර් 4 වෙනිදා. External Affairs Minister Dr. S. Jayashankar to Sri Lanka. නිවේදනයේ ඡේද 9ක් තියෙනවා, වැඩකට නැති කතන්දර. පළවෙනි ඡේදයේ කවුරු කවුරු හම්බ වුණාද, කවුරු කවුරු එක්ක සාකච්ඡා කරාද දන්නවනේ. ජනාධිපති සහෝදරය අනුර කුමාර දිසානායක, අගමැති සහෝදරිය හරිණි අමරසූරිය, ඇමති සහෝදරයා නොදකින් විජිත හේරත්, ඒ කියන්නේ කැබිනට් ත්‍රිපුද්ගල මඩුල්ල, ත්‍රිපුද්ගල කැබිනට් මඩුල්ල සමග සාකච්ඡා කරා කියලා පළවෙනි ඡේදය තියෙනවා. දෙවෙනි ඡේදයේ ශ්‍රී ලංකාව සමග කරන ව්‍යාපෘති දිගටම කරනවා. නේබර්හුඩ් කතාව අපි වන්දන ආයේ දාලා තිනවා. සාගර් SAGAR නෞකා මෙහෙයුම ගැන කියලා තියෙනවා. බුදු බලය පවත්වාගෙන නැහැටි ඒ සියල්ල ඒ විදිහටම ඉදිරියට යන බව කියනවා. ඒ ඇස්සේ කියනවා ලොමු දැහැ ගන්නවන කතාවක්. KKS කංකසන්තුරේ අතිශය මාරාන්තික මිලිටරි ගමනාන්තයක්, මිලිටරි කලාපයක් කංකසන්තුරේ. කංකසන්තුරේ වරාය නවීකරණය කරන්න ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක් ප්‍රධානයක් හැටියට දෙනවලු. ණයක් නෙමෙයි, ප්‍රධානයක්. එතකොට අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා yes okay sir, thank you sir කියලා කිව්වා. හරිනි
වික්‍රමසිං අමරසුරි වික්‍රමසිං අගමැති සහෝදරියයි විජිත හේරත් ඇමතිවරයා දෙන්නම yes okay sir thank you sir කියලා කිව්වා. ඔබ හිතන්න ඉන්දියාව අපේ කංකසන්තුරේ වරාය නවීකරණය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රධානයක් දෙනවා. මොකටද අපේ වරාය අල්ලන්න හදන්නේ? ඔබ මවා ගන්න අපේ දූපතේ අපේ ආදරණීය අම්මගේ ඉතාම භයානක මාරාන්තික මිලිටරි ගමනාන්තයක් මෙතන අල්ලගත්තා කියන්නේ මුළු නාවික කලාපයේම මෙහෙවන්න පුළුවන්. ඒ කේස්. දැන් මේ වරාය අපට ටෑග්ගක් හැටියට සල්ලි දෙනවා වගේ පෙන්නලා නවීකරණය කරලා උන් අල්ලගන්න හදන්නේ. ගිවිසුම අවශ්‍ය නැහැ, එකඟතාව අවශ්‍ය නැහැ, මොන ලබ්බකත් අවශ්‍ය නැහැ. මේ රූකඩ තුන කරමතින් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ ජංගේ අරගල ජනාධිපතිවරයා ඔය වැඩේ කෙරුවා නම් හතර වටෙන් ප්‍රශ්න කරනවා. එක එක අනම්මනම් කියනවා, කොචොක් කරනවා. රට ඉන්දියාවට විකුණන්නේ කියලා කියනවා. කේඩි ලාල්කාන්තට කතා කරලා කටපාඩම් නැති වෙනවා. කාලකන්නේ. දැන් මුංගේ කරමතින් ලේසියෙන්ම වැඩේ කරනවා. මාරාන්තික තත්ත්වයක්. ඇමරිකාන් ඩොලර් මිලියන 61.5ක් ලබා දෙනවා. අපේ කාලකන්නි කල්පනා කරනවා ඇති මේකෙන් 100ට ගණන් ගහ ගන්න පුළුවන්ද බැසිල් ගැහුවා වගේ කියලා. මාලිමා කළු වලල්ලක්. රනිල්ගේ මාලිමාවේ කළු වලල්ලක් වැඩ කරනවා. දැන් මේ විවිධ නිලධාරීන් පත් කරන විදිහින් අපට පේනවා. අල්ලස් දූෂණ වංචා අක්‍රමිකතා පිරුණු කුණුණු නිලධාරී වලල්ලක් හදාගෙන තියෙන අනුර කුමාර් දිසානායක ජනාධිපතිවරයා. ඒ අනුව උන් කල්පනා කරනවා ඇති කීකරි ගහ ගන්න පුළුවන්ද මේකෙන් කියලා. රට විකුණලා හරි කමක් නැහැ කියලා. ඊළඟට ඇමරිකානු ඩොලර් මිලියන 20ක ණය ව්‍යාපෘති 7ක් ගැන කියනවා. ඒවා ණයවලින් ගලවල ප්‍රධාන හැටියට දෙන්න හදනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා yes sir okay sir thank you sir කියලා කියනවා. එතකොට හරිනී සහ විජිත බානත් ඒ විදිහටම ස්තුතිවන්ත වෙනවා ඇමරිකාවට. ඇයි ඇමරිකාවත් එක්ක තමයි ඉන්දියාව වැඩ කරන්නේ. ඇමරිකාවේ මිලින්ද මොරගොඩ වොෂින්ටන් කොළුව ඉන්ඩ පැසිෆික් ඒජන්ට් චීන තරවුකරුවා රෝඩ් මැප් එක අතේ තියාගෙන පාත් ෆයින්ඩ මෙහෙ මධ්‍යස්ථානයේ සිට සියල් අධීක්ෂණය කරනවා සහ නියාමනය කරනවා. අපේ තුන් දෙනා බලුකුක්කු තුන් දෙනෙක් වගේ. බලුකුක්කො දෙන්න බලු කික්කියෙකුයි වගේ. එච්චරයි, ඉතාම සරලයි. ඊට අමතරව ඕයි දුම්රිය එන්ජින් 22ක් තෑගි දෙනවා. මොකෝ මේ අපේ දුම්රියට මාර ආදරේ. ඉන්දියාවේ වැලේ වැල් නැහැ. කණ්ඩ නැහැ. පාරවල් දිගේ මිනිස්සු මැරෙනවා. ප්‍රාන්ත පිට ප්‍රාන්ත දුප්පත්. අපට අපේ වරාය හදන ඇමරිකානු ඩොලර් මිලියන 61.5කුයි ඇමරිකානු ඩොලර් මිලියන 20කුයි වෙනම ව්‍යාපෘති සඳහා ඊටත් අමතරව එන්ජින් 22කුත් ගෙනත් දෙනවා. ඔබ හිතන්න මොකද්ද මේ කරන්න හදන්නේ? අපේ KKS කංකසන්තුරේ අතිශය තීරණාත්මක මිලිටරිමය වරාය කොල්ලකන් හදන්නේ. ඊටම සරල පැහැදිලි සූත්‍රයක්. ඊළඟට 3 4 5 6 7 ඡේද කතා කරලා වැඩක් නැහැ. විවිධ කතන්දර කියලා තිනේ මැද්දේ ඉන්දියාවට වාසි විවිධ ඩීල් ගැන තියෙනවා. උදාහරණයක් විදිහට අනවසරෙන් අපේ මුහුදේ මාළු වලද්දි අත්අඩංගුවට ගත්තු දීවරයෝ සහ ඔවුන්ගේ බෝට්ටු ඉක්මනටම නිදහස් කරගන්න විදිහ ගැන කතා කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා කියන්නේ නැති yes sir okay sir thank you sir කියලා. ඒ ගැන තියෙනවා. ඊළඟට අපේ සංචාර කර්මාන්තය දියුණු කරන්න ඉන්දියාව සහාය දෙන හැටි. දෙරටේ ආරක්ෂාව ගැනත් බොරු කතා තියෙනවා. පව්වොයි. අටවෙනි ඡේදය තමයි අතිශය තීරණාත්මක ඡේදය. 13වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න, බලාත්මක කරන්න සහ ඉක්මනින්ම පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා කියනවා. මොකද ඉන්දියාවට තියෙන අයිති? ඉන්දියාව අපේ කවුද? නික හිතන්න. ඉන්දියාව අපට කියනවා 13වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්ණ බලති ක්‍රියාකාරීත්වයක් වහම ආරම්භ කරනවා. ඒ කියන්නේ 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව කියන පළාත් සභා පාලනය වහම පිහිටුවන ඡන්දේ තියෙන. ඇයි මේ? අපේ ඉඩම් කොල්ල කන්න හදන්නේ. Chapa on geopolitics, constitutional conspiracy බලහල්ලා. විවස්ථාවට කෙලලා. දැන් අනුර කුමාර දිසානායක කරු ජයසූරියත් එක්ක වැඩ පටන් අරන් තියෙන්නේ. නායක හාමුදුරු වට කරගෙන ව්‍යවස්ථාවට කෙලින හැටි කතා කරනවා. අපි ඊළඟට ඒ ගැන කතා කරනවා. මේ නිකමට මතක් කෙරුවා.
විවස්ථාව වෙනස් කරන එක තමයි උන්දගේ අංක එක. චන්ද්‍රිකාගේ, මහින්දගේ, මෛත්‍රී රනිල්ගේ, අර මුල හරියෙත් රනිල් ඉන්නවා, ගෝටාගේ. මොකද අංක එක විවස්ථාව වෙනස් කරන එක. ගෝටා කිව්ව අවුරුද්දක් ඇතුළත වෙනස් කරනවා කියලා. කරගන්න බැරි වුණා කොල්ලට. ඊට පස්සේ වැඩේ බාර දුන්නා රනිල්ට. රනිලුත් දතකට පූට්ටු වෙනකන් දැඟලුව කරගන්න බැරි වුණා. දැන් අනුර කුමාර සෙලෙන්ස්කි මෝල්ටා අමුල් දිසානායක රාජපක්ෂ, ප්‍රේමදාස රණවක ෆොන්සේකා, මුස්ලිම් කල්ලි කණ්ඩායම් පෙළපත්නම්, කුරුස කල්ලි පෙළපත්නම්, සමරිසි පෙළපත්නම්, පාතාල කුඩු ගංජා පෙළපත්නම් සහිතව වික්‍රමසිංහ ජනාධිපති සහෝදරයා වැඩේ කරන්න හදන්නේ. වරින් අපි දෙන්නම් කරන්න. අපි ගම්බින් බලගන්වල ජනමත විචාරණයේදී පරද්දවනවා. තොපේ ලබ්බ්‍ය විවස්ථා කුමන්ත්‍රණය බලමු. අපි ඉතිහාසය තුළ දැවැන්ත මැදිහත්වීමක් කරනවා. අනාගත පරම්පරාවන් බලගන්නවා. විවස්ථාවට කෙලින්න තමයි 13 ක්‍රියාත්මක කරන්න කියන්නේ. එක පැත්තකින් විවස්ථාවට කෙලලා රාජ්‍ය බිඳින තුරු මේ වැඩේ කරගන්න තියෙන එක උපක්‍රමයක් තමයි, ඒ ගැනත් අපි කතා කරලා තියෙන්නේ, පළාත් සභා පවත්වලා උතුර නැගෙනහිර වෙනම පළාත් දෙක එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට උන්ගේ මෙවුන් දාගන්නවා. සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොණ්ඩමන් කොහොමත් වැඩ. ඊළඟට මුස්ලිම් කල්ලි කණ්ඩායම් රිෂාඩ් බදිඋද්දීන් දත්තකට්ටම ඇදගෙන ඉන්නේ. නැගෙනහිර මේ පැත්තෙන් උතුර. පළාත් සභා දෙකක් වුණාට එකක් වගේ ක්‍රියාත්මක කරන්න පුළුවන් පසුබිමක් හදාගෙන පළාත් සභා, ඒ කියන්නේ 13 පූර්ණ බලතිව ක්‍රියාත්මක කරනවා කියන්නේ පොලිස් බලතල, ඉඩම් බලතල දෙනවා කියන එක. පහුගිය ටිකේම රනිල් වික්‍රමසිංහ කෙකරගගා හිටියේ පොලිස් බලතල නම් අපි පස්සේ කල්පනා කරමු ඉඩම් බලතල නම් දෙන්න ඕන කියලා. ඇයි මේ සිටියම ක්‍රියාත්මක කරන්න උතුර නැගෙනහිර ඉඩම් ටික ගන්න නම් එක්කෝ ආණ්ඩුක ව්‍යවස්ථාවට කෙල්ල දාන්න ඕනි, ගාසා තීරය බවට පත් කරන්න ඕනි. එහෙම නැත්නම් පළාත් සභාව හරහා උතුර නැගෙනහිර ඉඩම් බලතල අතට ගන්න ඕනි. එතකොට ඉන්දියාවේ තරව්කරුවෝ දාලා උතුර නැගෙනහිර උන්ගේ පංගු ටික වෙන් කරගෙන, උන්ගේ කියන්නේ ඉන්දියාවේ සහ චීනේ, ඇමරිකාවට ඕන දේ කරන්න පුළුවන්. මතක තියාගන්න ඉන්දියාව කියන්නේ යලි ඇමරිකාව, ඉන්දු පැසිෆික් එකට. චීනුත් උන්ගේ කොටහ වෙනුවෙන් එකට පෙනී හිටිනවා. එකම සන්ධානයක් උන් ගහගන්නේ. එතකොට උතුර නැගෙනහිර දෙපළාත ඉඩම් ටික කොල්ල කන්න එක්කෝ 13 සම්පූර්ණයෙන් බලාත්මක කරලා ඉඩම් බලතල දීලා තමන්ගේ තරව් කරුවෝ දාලා ඉඩම් ටික අල්ල ගන්න ඕන. එහෙම නැත්නම් විවස්ථාවටම කෙලලා රාජ්‍යම් බිඳුන්න ඕන. මේ දෙකටම දැන් සූදානම්. අද නෙමෙයි, එදා පටම මේ දෙකම එක දිගට උත්සාහ කරා. ඉන්නේ යහපාලනයත් උප්පරිම උත්සාහ කෙරුවා. විවස්ථාව වෙනස් කරන්න උත්සාහ කරන ගමන් කිව්වා 13 බල ගන්න ඕන. පළාත් ස්වභාව තියෙනවා. නැචරල් ඩෙත් එකකට දාලා තියෙන ස්වභාවික මරණයකට දැන් යලි ඒ සෙල්ලමම ගමේ රනිල් දාලා කරවනවා. ගමේ රනිල්ට දේශපාලන දැනුමක් නැති නිසා, හුදු රූකඩ බබෙක් නිසා වැඩේ මෙහෙම කරන්න පුළුවන්. හැබැයි ඒ නොදන්නාකම නිසාම ගමේ ජෙප්පෝ චොර වෙලා මේ වැඩේ එහෙම බකල් වෙනවා. මතක තියාගන්න ඉල්ල. අනුර කුමාර දිසානායකට අවුරුද්දක් එකමහරක්වත් මේ රූකඩ නැටිල නටන්න බෑ. ගෝට අවුරුදු දෙකක් විතර නටාගත්තා. අවුරුදු දෙකක් විතර අනුරට, අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට අවුරුදු එකමාරක්වත් නටා ගන්න බැරි වෙයි මෙහෙම ගියොත්. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ කොල්ලෝ මිස්ටර් ප්‍රෙසිඩන්ට් එලි. අපි සියල්ල සීරුවට අධ්‍යයනය කරනවා. ඉන්දියා මොකද්ද කියන්නේ? ඉන්දියානු නිවේදනයේ මෙහෙම කියනවා. The full and effective implementation of the 13th amendment of its constitution and the early holding of provincial council elections will facilitate these objectives. ekenne me ilakka sapuraganna ikmantama 13 sampurnayama kriyaatmak karala palat sabhava tiyannalu monawada me objectives ilakka rate vargika prashne pau sanghindiyawa athi kirima noddaki jaati nathara samaanaatmatawa athi kirima noddakin nadumakin oy wage බහූබූත කතා කියලා ඉඩම් ටික කොල්ල කන්න ක්‍රම දෙකක් අතදා බලනවා. එක්ක විවස්ථාවට කෙලලා කෙලින්ම ගන්නවා. එහෙම නැත්නම් 13 ක්‍රියාත්මක කරලා ඉඩම් බලතල හරහා ඉඩම් ටික අල්ල ගන්නවා. බොහොම සරල ක්‍රියාන්විතයක්. දැන් ගමේ ජෙප්පන්ගෙන් අහන්නේ 3% නූගත් බොක්ක හොඳ තට්ටමින් කල්පනා කරන ගමේ ගෙබි පැටවුන්ගෙන් අහන්නේ. හැබැයි අහලා වැඩකුත් නැහැ, මොලයක් නැහැනේ. ජවීපේ 13ට විරුද්ධ වුණා. රෝහණ විජේවීර පොළොවේ පස් කෑවා පළාත් සභාවට එරෙහිව. අතීතය අමතක කරමුකෝ. ඊට පස්සේ කොහොම හරි ජෙප්පෝ
පස්ස කසකස පලස්ස බවට ඉල්ලුව ඒකත් කමක් නෑ කියමුකෝ. දැන් තමන්ගේ නායකයා කරපිටි මාලිමා රනිල් පැත්තක දාමුකෝ අපි. ජවීපේ නායකයා අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ලව්ව 13 ක්‍රියාත්මක කරනවට තොපි එකඟද? ඉඩම් බලතල ලබා දෙනවට පොලිස් බලතල ලබා දෙනවට තොපි එකඟද? ගමේ අහිංසකයන්ගෙන් අහන්නේ 103 තරව්කරුවන්ගෙන්. උන් දැන් තරව්කරුවෝ ජෙපි මාලිමා තරව්කරු උන්ගෙන් අහන්නේ උත්තර දීපල්ල. ඊළඟට ඉඩම් බලතල ගන්න මේ මොහොතේ තවදුරටත් උත්සාහ කරන බව අපට තහවුරු වෙන්නේ කොහොද? දැන් අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා උරුමය නැවැත්තුවද? ජාතික භෞතික සලස්ම ප්‍රතික්ෂේප කෙරුවද? නිල ප්‍රකාශයක් කෙරුවද? පාටලි චම්පික රණවකගේ 2019 අතිවිශේෂ ගැසට් පත්‍රය තියෙනවද කියලාවත් දන්නවද? ඈ ඕයි මිස්ටර් ප්‍රෙසිඩන්ට් දන්නේ නෑ නේ? දන්නවා දන්නේ නැවගේ ඉන්නවා බබා. මේ මොහොතෙත් උරුමය ක්‍රියාත්මකයි, ඉඩම් කොල්ලය ඒ විදිහටම සක්‍රීයයි, නැගෙනහිර සබානා ජරොන් කොළඹ ත්‍රිකුණාමල යාකරන මිනිමරු කොරිඩෝව ක්‍රියාත්මක කරන්න වැඩපටන් අරන් තින්නේ. ත්‍රිකුණාමල ඉඩම් ටික කොල්ල කන විදිහ දැන් සලසුම් කරමින් ඉන්නේ. සමහර තැන්වලින් මිනිසුන්ට අයින් වෙන්න කියලා නිවේදන නිකුත් කරලා තියෙන්නේ. කොළඹ ගෞතම අදානිගේ කරපිටින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අදාළ කොන්ත්‍රාත් කරුවන් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කරන වැඩේ ගැන කිව්වා. Chapa on Geopolitics, USA, MCC, Lands Looting, Balahalla, Vedasatan, Pelak, Megana Tiyena. Daitama, Saralai, Pahadili, Taume Ranil ge wede, Game Ranil, Dammawala, Karan Hadanne. Mahamolakarayin kiyanne, Singhala, Therenne Nathuwa Thinne. Puluwan yom Pariwarthane Karala, Kiya Deepiyaw. Topi Hitanawa Nan, Ape Aadaraniya, Maubimata Kelinna Puluwan Kiyala. අපේ ආදරණීය අම්මගේ ජීවිතය අහවර කරලා තොපේ සීන සැබෑ කරගන්න පුළුවන් කියලා තොපිට වැරදිලා. අපි අනාගත પરම්පරාවන් බල ගන්නවා. මතක තියාගනිලා මේ අපේ ආදරණීය මව්බිම. මේ අපේ ආදරණීය අම්මා අපි උන්දගේ දරුවෝ ලැස්ති වෙල්ලා. අපිට කරන්න බොහෝ දෑ තිබේ. ඒ බොහෝ දෑ සඳහා නිදහස් දනුමේ ප්‍රතිපාකාරය. එකක් හවුමේ රනිල්ට වගේම ගමේ රනිල්ටත් තොපි අහුවෙන නම් එපා බොලව් අවවාදය නොමිලි.